ආයිබෝන් දැන් දන්න ඔක්කොම මොකද්ද පූර්වේ චාරිත්‍ර ටික හරියටම ගණන් දැනගන්න ඕන දන්න ටික හෙට අනිද්දා ලේස්තු වෙනයිද කියලා දෙන්න ආන්න කියන්න ඕන නිකන් එපා subscribe කරන්න කියන්න ලොකු මාංශයක් කරා මේව කරන්න ඈ දැන් අපිට තියෙන්නේ අර දසමාසයක් කුසේ තියාගෙන ඉතින් හදලා වඩලා ඊට පස්සේ මේ ළමයාව ඉපදුනෙන් පස්සේ කිරි දීලා ඇහැක් වගේ තියාගෙන මලක් වගේ තියාගෙන හදාගත්ත දෝනිය තමයි දැන් මේ දෙන්නේ කාටද දෙන්නේ මේ දැන් මනමාලය. ඉතින් මනමාලය දැනගන්න ඕනේ මෙයාව ආරක්ෂා සහිතව ආරක්ෂා කරන්න. ඒ වගේම මනමාලිය දැනගන්න ඕන. ඉතින් යාගේන ධනය අරේ මේ ආරක්ෂා කරගෙන යාගේ සෞඛ්‍ය පැත්තට හොඳ කෑම හැම දෙලා ජීවිතේ චිරාත් කාලයක් කියන්න කතාව හරි. දැන් මේ ඔක්කාන කියලා රජ දවසේදී ඔක්කාන බැමිණිය ඉන්න යාගේ දුව කසාද බඳිනකොට එයා පැතලා හරියට අඬනවා. ඉතින් අහනවා මනමාල මහත්තයා ඉතින් ඒ කාලේ හැටියට ඇයි අඬන්නේ කියලා. මොන භාෂාවෙන් කතා කරා දන්නේ නැහැ. නමුත් චාරිත්‍රය ඇවිල්ලා තියෙන්නේ ඕක තමයි. ඉතින් ඕක ලස්සන කතාවක්. මා විඳ පුදුකසේ දුව දැඩි කලේ මලසේ උමරුනි නිදන්සේ වදාං ඇති කලේ දුවකෙතක්සේ නොම තියෙනවා. ඉතින් අහනවා මේ මනමාල මහත්තයා ඉතින් මේක මේ අඬන්නේ ඇයි මට මේ දුවට මේක හරි ප්‍රශ්නයක් යාට ඉතින් එයා කියන මම මෙහෙම කිරි දුන්නේ අර මේ දුවට දුන් කිරි නම් මැනලා නෑනේ මම නම් පුතුණුවනිය බැවින් ගණන කොයි ලෙස පවසන්ද මම් එහෙම තියෙනවා ඈ පුතුණුවනිගෙනෙසා කෙරෙදුන් ගණන නොලසා උපමා කරයසා කියමි මගේ පුත අසනු සතෝසා කියල කියනවා. දැන් මේ පුතාට කියන්නේ මේ අම්මගේ තියෙන වේදනාව මේ කියන්නේ. මෙතෙක් කල් ජීවිතයක් හැටියට හදා වඩාගෙන ආරක්ෂා කරගෙන අර කෙතක්ෂේ දැක්ක හිටපු තමන්ගේ දුව දෙන්න හදා. එයා කියනවා මේ මන් දීපු කිරි ටික සෙල්ලම් නෑ පුතේ. දස එකඩ මස සරින් උපන්දා සිට දුන් කිරි කච්චියක් රෙදි සරී තෙමෙන්නට ඇත දුවට දුන් කිරි එවිට එම කුමරුන් රෙදි කච්චියක් නොලසින් සපයාගෙන ගොසින් මවට පිළිගන්වමින් සිතමින් රන්සේප්පු ගන්නේ ඊට පිට තබා ගන්නේ මවට දුන්වැන්නේ එදයි කිරි කඩලොව පැවැත්නේ. ඔන්නෝමයි ඔය කතාව. සාමාන්‍යයෙන් රෙදි කච්චයක් කියලා කියනවා. නමුත් මේක ඉතින් රෙදි කච්චයක් කියන්නේ යාර 40ක් විතර මං හිතන්නේ. අද ඉතින් එහෙම වෙන්නේ නැහැ. ඒ වෙනුවට ඉතින් අපි ආදේශකයක් පාවිච්චි කරනවා අම්මට. ඊට අමතරව ඇත්තටම ඊට පස්සේ අදට ගැලපෙන චාරිත්‍රය අදට ගැලපෙන විදිහට හදා ගන්න. දැන් අපි ගල් පෝරු ගණගෙන නැහනේ. අදට යන විදිහට එක හදන හැටි කියලා තියෙන්නේ දැන්. ඒ වෙලාවේ ඉතින් අන්තිමට අම්මට එක දුන්නා. අතර අම්මා අඬනවා බොහෝ දුරට. මනමාලියත් පොඩ්ඩක් ඉතින් අඬනවා. ඊට පස්සේ තමයි අම්මා ඒක ඉතෑග ඔළුව තියාගෙන පිට ආන්න ඒක මත තියාගෙන හරි වැරද්දක් කරනවා. පෝරුවට පිටු නොපා තමයි අඬ ඕනේ. මං ගිහපු දෙක තුනක මේක වැරද්ද වුණා. කළා හමාරයි නේද? මං කොයි කියන්නේ නිකන් හිටියා. දැන් මං ආපු වෙඩින් ඒව බලන අය මොනවා හිතනද කියලා මම මේක ආපු නයි. කමන්නේ. ඊට පස්සේ තාත
අමතක කරන්නේ නැහැ. කමන්නේ සුළුෙන් හරි තාත්තට කවි කියලාත් නැහැ. තාත්තත් මතක් කරලා තාත්තට කුංචි තෑග්ගක් දෙනවා. අර මං කිව්වා මට hina ගියා කියලා. මොකද දැන් hina වුණේ පහුගිය දවසක මට ආරාධනාවක් තිබුණා වෙඩින් එකට. ඉතින් මම ගියා. මට කෝල් එකක් දෙනවා මෙහෙමයි අංකල් මට මේ මේ පොරුවේ නග්ගන එකයි බස්සන එකයි ටික එන්න කියලා මං හා කිව්වා පස්සේ වෙඩින් එක දවසට දවස් 3-4 රිසල් මං ඇහුවා පුතා මේකට කවුරු කවුද එන්නේ මෙහෙම මෙහෙම වෙනවා මං කොහේ නෑ ඉතින් ලේ නෑ ඉන්නෝනේ අයි මාව යොදා ගන්න එතකොට ඒගොල්ලන්ට කරන නිග්‍රහය මම කොච්චර හිතවත් වුණත් ඒක හරි නෑ ඒගොල්ලන්ට කියන්න කියලා ගායනා කරන දේවල් තියෙනවා ඒ චාරිත්‍ර කරනාගේ දක්ෂකම අනුව සහ වේලාව අනුව මම කිව්වා මේ ගායනා කිරීම ගායනා කරන දෙන්න ඕනේ යව නැකත් ගන්න එපා කියලා බස්සන නැකතක් නැහැ මද තියන්න ඒ දිශා බලලා තියලා දින වෙලාවට ඒ කටයුතු කරලා ඉවිල්ලා බස්සන කියන එකයි මම කියන්නේ ඈ වෙන්න ඕන වැඩේ වෙලා ඉවරයි නෝ නැකත් දෙන අය දැනගන්න ඕනේ මේ චාරිත්‍ර ටිකක් තියෙනවා මේ අෂ්ටක කියන එකනවත් එක පොඩ සාකච්ඡා කරලා කොච්චර ප්‍රමාණයක් වෙලාවක් ඕනද කියලා පොඩ්ඩක් කරන්න. ඉතින් පොඩි දන්නේ නැද්ද? සුද්ධ කරලා පොඩි වෙලාවක් දෙන්න. දැන් පුරුද්දේ කනේ ඉතින්. එහෙම නැකත් දෙන්න බෑ ඇත්තටම. මතක තියාගන්න. ඉතින් මේක පූර්ව මේ බසන දැන් මෙතන තව එකක් කියන්න තියෙනවා මේ අෂ්ටක කියන එකන පිළිගත් එක්කෙනෙක් ටිකක් වයස තියෙන කෙනෙක් කට හොඳ සද්ද එක්කෙනෙක් මට එහෙම එන්න එපා අෂ්ටක කියන්නේ නෙ නේද මම අෂ්ටක කෙනෙක් නෙමෙයි ඈ දැන් ඔන්න එයා එහෙම එක්කෙනෙක් එයා ටිකක් කතා කිරීම දක්ෂ එක්කෙනෙක් ටක් ටක් ගාලා වචන හුවමාරු කරන්න පුළුවන් හොඳ ප්‍රනවුන්සියේෂන් එකක් තියෙන කෙනෙක් හොඳ ශබ්ද පාවිච්චි කරන්න පුළුවන් එක්කෙනෙක් සාමාන්‍යයෙන් දැන් අපි ඒ වෙලාවට එයා බස්සන කොටත් ඉතින් එයාට තියෙනවා අපිට කියන දේවල් තියෙනවා හොඳ ලස්සනට ඇවැස්ස මාමා කෙනෙක් තමයි එහෙම නැත්නම් ආදරණීය පියාට කියලා බස්සනවා බස්සන ඔන්න මෙන්න තියෙදි අර තිබුණානේ අර පොල්ගෙඩිය අර බඩු ගොඩක් එක්ක පොල්ගෙඩිය තිබුණේ පින්තූරයක් මම දාලා තියෙනවා මේ මෙන්න මේ පින්තූරේ මේ තියෙන බුලත් එක තියෙනවා මේ කොම තියෙනවා පොල්ගෙඩිය මේ පොල්ගෙඩිය ඉතින් අපි කපුරු එකක් දාලා ඊට පස්සේ අවසානයේ පොරුවේ බස්සන අවස්ථාවේදී ඒ හොඳට මැති ඈ ඒ පොල්ගෙඩිය අරගෙන ආශිර්වාදාත්මක කාව්‍යමය සංග්‍රහයෙන් පස්සේ එක්කෝ අෂ්ටක ඒකට මට දන්නේ නැහැ ඒ තමන්ට හුරු විදියට ඒක ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරමින් පොල්ගෙඩිය අරගෙන එතන ඒ පොරුව ඉස්සරහා උස්සලා ඒක දෙනවා මාම කෙනෙකුට මොකට දෙන්නේ අර කැත්ත තිබුණේ කැත්තෙන් වැඩි මේ තියන්නේ ඒ ආශිර්වාද කරන හැටි කැත්තෙන් වැඩේ දෙන්න දැන් කැත්තෙන් මේ පොල්ගෙඩිය බිඳින එකයි මොකද තින්නේ එහෙම ගන්නෑ අයියෝ මේක හැරුණාන් පස්සේ එහෙම ගන්නෑ දරුවෝ එහෙම කතාවක් නෑ මද කියන්නේ එහෙම ගන්නෑ මේක ඒ වෙලාවට වස්දුස් යන කියලා තමයි බිඳින්නේ එකපාරක් බැරි වුණා දෙසෙ බැරුණොත් මං ඉන්න තැනකදී එකපාරක් ගැව්වෝ ගැව්වට ගියා පොල්ගෙඩිය අනරේ ඈතට ගිහිල්ලා එපා උස්සගෙන ආයසරයි ඊළඟ සැරේ බැරි වුණා තුන්වෙනි සැරේ කමන්නේ. ඒක මොනවද හිතන්න එපා මේ මේ වෙඩින් වලට යන අය ඉතින් මේක දිහා බලාගෙන ඉන්නේ. මොකද්ද වෙන්නේ කියලා එහෙම හිතන්න එපා. එතකොට පොල්ගෙඩියත් බිඳිනවා බිඳුනා පස්සේ ඉතින් ඒක උඩට වහරුණත් එකයි යටට වහරුණත් එකේ ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඒ වෙලාවට බුදුන්ගේ අනන්ත ගුණ බලයෙන් සිතක් ශාන්තියක් වේවායි කියලා හිතාන තමයි පොල්ගෙඩියේ මේ වැඩේ කරන්න ඕනේ. ඊට පස්සේ තමයි මනමාල යුලගේ අන්තිම කටයුත්ත ඒගොල්ලෝ බෙරවාදනය කරන සක්කන දෙනවා ඉතින් එතකොට බෙරවාදනය කිරීමෙත් හොඳ ඝනවලට පද සෙලවීමක් තියන්නේ ඈ පෝරුවෙන් බැස්ස හැටියෙම කරන්නේ මොකද්ද ජීවිතේට එලියක්
පහනක් වේවා මේ කටයුත්ත ආශිර්වාදයක්ම වේවා අපේ ජීවිත සාර්ථක වේවා කියලා ඒගොල්ලෝ තමයි පානපත්තු කරන්නේ. බොහොම ස්තුතියි.